Oh, putih. Kasih reporting batang ganteng, ha? Ha, sir. Yana. සියලු දෙනාටම අයිබෝවන් පුතේ එවැගේම සියලු දෙනාටම අයිබෝවන් සර් 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 හරි හරි අයිබෝවන් සර් hari ai bowan hari per hari ai bowan ai bowan nanti ada yang ai bowan hari pute samahara kattiya mawa adapma dakapu kattiya eti hada tava samahara kattiya mage davasak hari igena gatta kattiya metena eti hada ema kisi prashnayak naha mama අද තමයි මුල ඉඳලම ක්ලාස් එක ආරම්භ කරන්නේ පුරවැසි අධ්‍යාපනයේ. ගිය සතිය අපි හම්බ වුණා. ගිය සතියේදී මම පොඩි කතාවක් කියන අපි පොඩි කතාවක් පොඩියට කතා කරා. ඒකට ගිය සතියේ වෙනකින් කටයුතු සිද්ධ කරේ නැහැ. හරි. ඒතර පුතේ මම ක්ලාස් එක කරන විදිහ මම ඉස්සල්ලාම ඔයාලට කියන්නම්. ඔය ක්ලාස් එක කරන විදිහ මම ඉස්සල්ලාම පුතේ ඔයාලට මුලින්ම කියන්නම්. මම තමයි ඔයාලට පුරවැසි අධ්‍යාපනය උගන්වන්නේ
මේ පුරවැසි අධ්‍යාපනය කියන විෂය මම ඔයාලට හැම පාඩමක්ම සිද්ධ කරන්නේ. ආ පුරවැසි අධ්‍යාපනය කියන විෂයේ 6 වසරේදී තියෙන ඔයාලට ඉගෙන ගන්න ප්‍රධාන වශයෙන් පාඩම් තුනක්. ප්‍රධාන වශයෙන් පාඩම් තුනක් තියෙන පුරවැසි අධ්‍යාපනය කියන විෂය යටතේ ඉගෙන ගන්න. එතකොට මේ හැම පාඩමක්ම මේ හැම පාඩමක්ම පුතේ මම ඔයාලට කරන්නේ ටියුට් වලින්. ටියුට් හරහා තමයි ක්ලාස් එක කරන්නේ. අර ටියුට් වලින් තමයි ක්ලාස් එක කරන්නේ. එතකොට මම ඔයාලට ගිය සතියේ ටියුට් එක දැම්මා. ඊයේ ටියුට් එක දැම්මා. ඒ ටියුට් එක සියලු දෙනාම print out කරගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. print out කරගත්ත සර්. එතකොට අපි මේ දැන් ඉගෙන ගන්නේ පුතේ අපි ඉගෙන ගන්නේ අර මේ ක්ලාස් එක සම්බන්ධ වෙන්නේ ඔයාලා මේ අයිලර්නින් කොලෙජ් එකට සම්බන්ධ වෙන්නේ ඔන්ලයින් තාක්ෂණය හරහා ඔන්ලයින් වලින් Zoom එකෙන් තමයි අපි ඔයාලට ක්ලාස් එක කරන්නේ අන්නේ ඒ නිසා හරිද අන්නේ ඒ නිසා පුතේ ඔයාලට මොනවාරි ප්‍රශ්නයක් ආවම ඔයාලා මයික් එක ඔන් කරලා මාත් එක්ක කතා කරන්න හරි එතකොට ඔයාලගේ මයික් එක ඔන් කරද්දී ඔයාලා මයික් එක ඔන් කරද්දී අවශ්‍ය දේට විතරක් මයික් එක ඔන් කරන්න දැන් ඔයාලා 6 වසරේක ළමයි මගෙන් ඉගෙන ගන්න පොඩිම ළමයි ටික තමයි ඔයාලා හරිද ඔතන 6 වසරේ ඉඳලා උසස් පෙළ දක්වා උගන්වන ගුරුවරේ එතන ඉහට විශ්වවිද්‍යාල උගන්වනවා ගිහිල්ලා ආරාධිත දේශිකෙක් විදිහට එනිසා මට හම්බ වෙන පොඩිම දරුවෝ ටික ඔයාලා හරිද මට හම්බලා තියෙන පොඩිම දරුවෝ ඔන්න දැන් පමාරක් සුබ කාරණාව අමතක වෙලා ක්ලාස් එකේ මයික් එක ක්ලාස් එක සම්බන්ධ වෙදි ක්ලාස් එක සම්බන්ධ වෙදි ඔයාලට අවශ්‍යතාවයක් ආවොත් විතරක් මයික් එක ඔන් කරලා කතා කරන්න නැත්නම් කිසිම කෙනෙක් මයික් එක ඔන් කරන්න එපා. දැන් මෙතනදී මයික් එක ඔන් කරගෙන ඉන්නවා කවුද? විශාඛා. මයික් එක ඔන් කරගන්න. නැත්නම් ඔයි ගෙදර සද්ද අපිට. එතකොට ඔයාලා පුතේ කාමරයකට ගියාම කාමරයකට තුල් වෙද්දි ලයිට් එක දානවනේ ඔව් සර් 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 කියනක ඇහෙන්නේ නෑනේ කාමරයකට යද්දී ස්විච් එක ඔන් කරන්නයි කාමරයෙන් එළියට එද්දී ස්විච් එක ඔෆ් කරන්න ආන්නේ පුරුද්ද විතරක් තියාගන්න ඔයාලට මම හරි ප්‍රශ්නයක් ආවම මයික් එක ඔන් කරලා කතා කරන්න වගේම ප්‍රශ්නේ අහලා ඉවර වුණාට පස්සේ මයික් එක ඔෆ් කරන්න ඒ හොඳ පුරුද්ද තියාගන්න ක්ලාස් වල සම්බන්ධයෙන් ඒක මගේ ක්ලාස් එකට විතරක් නෙමෙයි සර් ඒක මයික් ඉෂාරා
වගේ මේ මේකෝ මේ මේ කැම් එක කිලින් කරගන්න පුතේ ෂාර් සර් ඔව් ටියුට් එකද කරන්නේ ඔව් ටියුට් එක කරන්නේ හා සර් පුතේ දැන් ඔහොම නැවිලා බලන පුතා අපේ ඉෂාර වගේ මයි කැම් එක කිලින් කරන්න ආහාර හරි අනික හැමෝම පුතේ ක්ලාස් එකට සම්බන්ධ වෙද්දී තමන්ගේ වීඩියෝ එක ඔන් කරගන්න තමන්ගේ වීඩියෝ එක ඔන් කරන්න ඒකට හේතුව තමයි මට පුතේ බලන්න ඕනි ඔයාලව මං ක්ලාස් එක කරන වෙලාවේ ඔයාලා මොකද කරන්නේ නෝට් එක ලියනවද අහගෙනද ඉන්නේ වෙන වැඩ කරනවද මට ඒව බලන්න හරි ඒ නිසා පුතේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉද්දී සියලු දෙනාම තමන්ගේ වීඩියෝ එක ඔන් කරගන්න මගේ ක්ලාස් එකේදී විතරක් නෙමෙයි ඔන්ලයින් යන හැම ක්ලාස් එකේදීම ඒක ඔයාලා හොඳින් මතක තියාගන්න. ඔයාලා මම ගන්නන විදිහ ඔයගොල්ලන්ගේ මයික් එක ඔන් කරලා දිනවා කියමුකෝ. ගෙදර පොල් ගාන සද්දේ. ගෙදර ටීවී එකේ සද්දේ. ගෙදර නංගිල මල්ලිලා කෑ ගහන සද්දේ. ආ අර මේ හැම දෙයක්ම මේකට ඇහෙනවා. එහෙම වුණාම මට හරියට උගන්වන්න බෑ. අනිත් කට්ටියට ඉගෙන ගන්න බෑ. ඒක බාධාවක්. ඒක අනිත් කට්ටියට බාධාවක්. අනිත් කට්ටියට කරදරයක්. ඒ නිසා පුතේ ඒ කිව්ව විදිහට ක්ලාස් එක ඇතුළේදී ඉන්න. හරි. හරි. හැමෝම ටියුට් එක print out කරගෙන ඉන්න ඇත්තේ. ඔයාලා කිව්වා දැන් print out කරගත්තා කියලා. හරි. අපිට පුතේ 6 වසරේ පුරවැසි අධ්‍යාපනයේ කියන විෂයයටදී මේ පුරවැසි අධ්‍යාපනය කියන විෂය ඔයාලට මීට කලින් වෙන කොහෙවත් හම්බ වෙලා නැහැ මේ විෂය. පුරවැසි අධ්‍යාපනය කියන විෂය. හරි. ඒ නිසා කලින් කිසිම කෙනෙක් මේ විෂය ඉගෙනගෙන නැහැ. හරි. ඒ නිසා කාටවත් හිතන්න බෑ ආයියා මට පුරවැ මට වඩා යා පුරවැසි අධ්‍යාපනය කියන විෂයට දක්ෂයි. අර එකයි මේකයි නැහැ. අපි මෙතන ඉන්න හැමෝම පුරවැසි අධ්‍යාපනය කියන විෂය බිඳුවෙන් ඉගෙන ගන්න කට්ටිය. හරි. පුරවැසි අධ්‍යාපනය කියන විෂය බිඳුවෙන් ඉගෙන ගන්න කට්ටිය. හරි. ඒ නිසා අපි මේ විෂය මුලින්ම ඉඳලා ඉගෙන ගමු. හරි. අපි මේ විෂය මුලින්ම ඉඳලා පුතේ ඉගෙන ගමු. හරි. එතකොට පුරවැසි අධ්‍යාපනය කියන විෂයේ ඕගොල්ලන්ට පළවෙනි පාඩම තමයි ඉගෙන ගන්න තියෙන පළවෙනි පාඩම මොනවද පුතේ? අපේ පාසල කියන පාඩම අපේ පාසල හරි ඊට කලින් මෙතන ළමයි සම්බන්ධ වෙලා ඉන්නවා මෙතන ළමයි සම්බන්ධ වෙලා ඉන්නවා දැන් 75 දෙනෙක් මාත් එක්ක 76යි හරි සර් හරිද මං ඉන්න ප්‍රදේශ ටික දැන් ඔයාලගෙන් අහනවා හරිද මං දැන් ඔයාලගෙන් අහනවා ඔයාලගේ ඔයාලා ඉන්න පළාත ගැන ඉන්නේ ඊපස්සේ ඔයාලෝය හෑන්ඩ් රයිස් කියලා එකක් තියෙන එකේ එක ක්ලික් කරන්න. හරිද? මට ඔයාලා ඉන්න පළාත ටික දැන් ඔය 6 දෙනෙක්ම දැනට අත උස්සලා තින්නේ ඒක පාත් අයින් කරන්න. ඒ මොකද කියන්නේ? නෑ මේ ළමයිගේ ශබ්ද හැනනවා කියලා මේ ප්‍රශ්න හදි කැමරා නෙමෙයි මයික් එක ඔන් කරන්නයි වන්නේ. මම දැසත් ඉන්නේ. වැරදිනේ පුතා කිව්වා අම්මට කිව්ව විදිහ වැරදි චාම්ප දැන් මයික් එක ඕක් කරන්න ලබු මම ක්ලාස් එකේ මම කිව්වේ මොනකින් හරි තහදන්න නැහැ හරි මම කිව්වේ ක්ලාස් එකට සම්බන්ධ වෙද්දී සියලු දෙනාම Tamanගේ වීඩියෝ එක ඔන් කරලා ඉන්න ඕනි ඒ වගේම ක්ලාස් එක කරන වෙලාවේ මොන හරි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා එවලේ කතා කරන්න ප්‍රශ්න අහලේ වුණා විතරයි අනිවාර්යෙන්ම මයික් එක ඔෆ් කරන්න නැත්නම් ගෙවල් වල සද්ද ඇහෙනවා ඔය දැන් ඇහුණා වගේ නෑ හරි
හරි අන්න ඒ වගේ හරි සර් ඔව් පෑනින්ද සලියන්නේ ඔව් පෑනින් ලියන්න පෑනින් ලියන්න දැන් හරි අවසරින් සර් ටියුට් එකේ පෑනින් ලියන්න එපාද ටියුට් එකේ පෑනින් ලියන්න යස් පෑනින් ලියන්න වරද්දා නැතුව පෑනින් ලියන්න දැන් හරි අවසරින් හරි හරි එතකොට පුතේ දැන් මම ඔයාලගේ ඉන්න පළාත ටික අහනවා හරිද මම ඉස්ලාම ඉන්න ප්‍රදේශය දැනගන්න මේ ඔයාල මම පළාත ආවම ඔයාලගේ හෑන්ඩ් රයිස් කියලා තියෙන එක අත උස්සන්න ඊට පස්සේ තමන්ගේ පළාත කියන උනාට පස්සේ අයින් උනා මේ වෙන පළාත දෙක ගියාට පස්සේ ඒක අයින් කරලා දාන්න හරි 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 දැන් අහුවේ නැහැ අයින් කරමුද නැහැ ඔය දෙන්න පාත්‍රම් හරි කවුද උදේ මේ මගේ ක්ලාස් එකේ දැන් ඉන්නේ දකුණු පළාතේ ඉන්න කට්ටිය දකුණු පළාතේ කී දෙනෙක් ඉන්නවද නෑ නෑ තමන්ගේ අතනෙම උස්සන්න කියන්නේ මම මේක උස්සන්න කියන්නේ ඔව් මේකේ දකුණු පළාතේ ඔය මාතර ගාල්ල දිස්ත්‍රික්කවල අම්බන්තොට දිස්ත්‍රික්කවල එන්න කට්ටිය තමයි ගාල්ලටයි මේ දකුණටයි දකුණු පළාතේ ඔයාලා පළාත දන්නවන්නේ පහයි හරි එයා රයින් කරගන්නත් පාත් කරගන්න අයින් කරගන්න රයිස් රයිස් ඇන් අයින් කරගන්න සර් මට කට්ටුනා උතුරු පළාතේ ඉන්න කට්ටිය කවුද උතුරු සර් මට කට්ටුනා හරි කටුනණන් ඉන්න මොකුත් ඉගෙනුවත් නැහැ තාම උතුර උතුර දෙන්නේ කිව්ව නෑ උතුරේ ගෞරව නැගටිව් පළාතේ නැගටිව් පළාතේ කවුරු හරි ඉන්නවා නා කෙනෙක් බස්නාහිර පළාතේ බස්නාහිර පළාතේ සෑ මම මාධ්‍යම් පළාතේ හරි හරි ඒ තව අහන ඉස්සරහට එනවා සෑ මම ගාල්ලේ හරි 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 සෑ මම බස්නාහිර හරි හරි මං ඇහුවනේ මං කිව්වනේ අත උස්සන්න ඕනේ කට්ටි විතරයි ඒ එළාවේ මට බැරි වුණා ආ ආ ආද බස් නැහැද කීයද ඉන්නේ 10 මධ්‍යම මැදම පළාතේ ඉන්න කට්ටිය මැදම නමේ සබරගමුවේ සබරගමු පළාතේ මගේ පළාතේ මං ඉන්න පළාත සබරගමු 17ක් ඉන්නවා වයඹ වයඹ 11 ඌව වෙල්ලස්ස ඌව පළාතේ ඌව පළාත ඌව පළාතේ සෑම ඌව පළාතේ
සර් මම නන්දාරි මාතුව බල අත උස්සන්නේ කරයි කිව්වේ දොළොස් උතුරු මැද්ද උතුරු මැද්ද සර් සෝගේ කැමරා එක බ්ලොක් වෙලා නෑ සර් ගැඩි ගැඩි වෙලා වගේ නේ දැන් ස්ට්‍රොක් කළා සර් කැමරා එක බ්ලොක් කළා සර් අයින් වුණාද ඔහෙද ප්‍රශ්නයක් තියෙනවා හේතුව තමයි බෙංගාල ප්‍රකාශිතව ලංකාවේ ඉන්ටර්නෙට් එකේ කේබල් වල පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා පොඩි සිග්නල් ප්‍රශ්නයක් වෙනවා හරි හරි එතකොට මේ පුරවැසි අධ්‍යාපනය කියන විෂය යටතේ පුරවැසි අධ්‍යාපනය කියන විෂය යටතේ පොතේ අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ අපේ පාසල කියන පාඩම අපේ පාසල අපේ පාසල කියන පාඩම තමයි මේ පුරවැසි අධ්‍යාපනය කියන විෂයේ පළවෙනි පාඩම පළවෙනි පාඩම එතකොට පුතේ අහගන්න වෙන වැඩ නැතුව පුතින් අහගන්න හරි අපි පුතේ අපේ පවුල හැරුණට පස්සේ يعني අපේ ගෙදර හැරුණට පස්සේ අපි වැඩිම කාලයක් ගත කරන්නේ අපේ පාසල තුල නේද හැමෝම එහෙමයි ඔයාලත් එහෙමයි මමත් එහෙමයි පුතේ ගෙදර කරේ පාසල යන කාලේ අර අපේ ගෙදර හැරුණාම Tamange ගෙදර හැරුණාම ඔයාලා වැඩිම කාලයක් ගත කරන්නේ ඔයාලගේ පාසල තුල ඔයාලගේ පාසල තුල තමයි ඔයාලා වැඩිම කාලයක් ගත කරන්නේ ආ ආ උදේ 7:00 මාරේ ඉඳලා ආ හවස 1:30 වෙනකන් ඔයාලා කාලය ගත කරන්නේ කොහෙද තමන්ගේ පාසල තුල ඒ කියන්නේ පුතේ මොකක්ද ඔයාලා ගෙදර හැරුණට පස්සේ ඔයාලා වැඩිම කාලයක් ගත පාසල. ඒ කියන්නේ ඔයාලගේ අම්මා තාත්තා හැරුණාට පස්සේ ඔයාලා වැඩිම වෙලාවක් ඉන්නේ ඔයාලගේ ගුරුවරුත් එක්ක. ආ ගුරුවරුත් එක්ක. ඒ නිසා තමයි පාසලේ ඉන්න ගුරුවරුන්ට අපි කියන්නේ ගුරු මව්වරු ගුරු පියවරු කියලා. ආ ගුරු මව්වරු කියලා කියනවා ගුරු පියවරු කියලා කියනවා. හරි. එතකොට ඔයාලා පුතේ හරි ඔයාලා ඔයාලගේ ගෙදර හැරුණාට පස්සේ ඔයාලා වැඩිම කාලයක් ගත කරන්නේ ආ ඔයාලා වැඩිම කාලයක් ගත කරන ඔයාලගේ පාසල තුල එතකොට ඔයාලට මුද දේවල් වන්වන්න ආ ඔයාලට මුද දේවල් කියලා දෙන්න ඔයාලව මේ සමාජයේ මුද පුරවැසියන් බවට පත් කරන්න මෙන්න මේ කියන පාසල මගින් විශාල කාර්යභාරයක් සිද්ධ කරනවා විශාල කාර්යභාරයක් සිද්ධ කරනවා වාල ඔයාලගේ අම්මා තාත්තා අරුණ පස්සේ ඔයාලා වැඩිම වෙලාවක් ගත කරන්නේ ඔයාලගේ ගුරුවරුත් එක්ක එතකොට අම්මා තාත්තා හැරුණට පස්සේ අම්මගෙන් තාත්තගෙන් හැරුණට පස්සේ ඔයාලා වැඩිපුරම කුටි කාලා තියෙන්නේ මත්තාගෙන්ද සමහරට අම්මල තාත්තලත් වඩා කුටි කාලා තියෙනවා කහෙන්ද ගුරුවරුන්ගෙන් ගුරුවරුන්ගෙන්
එතකොට පුතේ අම්මා තාත්තා වාරණ කවදාවත් වැරද්දක නැතුව ගහනවද ආදරයෙන් ගහන්නේ? ආ වැරද්ද. මමයි ගහන්නේ. අන්න ඒ වගේ තමයි පුතේ ගුරු. හරිද? ඔයාලට පුතේ අම්මා තාත්තා වගේම ආදරය කරන පිරිසක් තමයි ගුරුවරු කියලා කියන්නේ. හරිද? ගුරුවරු කියලා කියන්නේ. ඔයාලව මේ සමාජයේ හොඳ තැනකට යවන්න ඔයාලා මේ සමාජයේ තුල හොඳ පුරවැසියන් කරන්න පාසල මගින් පාසලේ ගුරුවරු විශාලතම කාර්යභාරයක් සිද්ධ කරනවා විශාල කාර්යභාරයක් සිද්ධ කරනවා විශාල කාර්යභාරයක් සිද්ධ කරනවා හරි එතකොට පුතේ අපිට මේ පුරවැසි අධ්‍යාපනය කියන විෂය යටතේ මේ පුරවැසි අධ්‍යාපනයේ කියන විෂය යටතේ ඉගෙන ගන්න තියෙන පළවෙනි පාඩම තමයි මොකක්ද අපේ පාසල අපේ පාසල කියන පාඩම තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ හැමෝම ගාව ටියුට් දිනු නේද නෑ සර් කියනවා මට කරන්න දෙයක් නැත නිකන් මම ටියුට් එක ගෲප් වලට දාලා තියෙන්නේ හරි ටියුට් එක නැති එක මගේ වැරද්දක් නෙමෙයි ඒක ඔයාලගේ වැරද්දක් හරි එහෙනම් අපි ලියමු ටියුට් එකේ ටියුට් එක අපි ලියමු ලස්සනට ලියන්න ටියුට් එකේ නිවස හැරුණු විට කොතනද ලියන්න ඕනේ කොතනද ලියන්න ඕනේ හැඳින්වීම කියලා තියෙන කේද අපේ පාසල කියලා අහගෙන සියලු දෙනාම අනේ පොඩි අයට මම උගන්වන්න මට අමතකයි හරි අපේ පාසල තමයි ටියුට් එකේ නම ඒකේ තියෙනවා පුතේ හැඳින්වීම කියලා කොටසක් අන්නේ මේ හැඳින්වීම කියන කොටසේ ලියා ගන්න පාඩම් ගන්න දැන් හරි ලියමු අපි නිවස හැරුණු විට ආ මගේ ටියුට් එකේ අපේ පවුල කියලා තියෙන්නේ අපේ පවුල කියලා මගේ ටියුට් එකේ තියෙන්නේ මගේ තියෙන අපේ පාසල
මං ඔන්නේ ඔන්නම කරලා අත්ත දාලා තියෙන මෙව් එකක් ඉවලා ඇති ඒ ඩියුට් එකම මම ඉවලා තියෙන්නේ ඊයේ ඒක මාතෘකාව හොඳට බලන්න මොකද්ද තියෙන්නේ කියලා පුරසී අපේ පාසල අපේ පාසල අපේ ගෲප් මේ අපේ පාසල කියන එකයි අපේ පවුල කියන එකයි දෙක මෙව්වා ඔව් සර් හරි හරි එහෙනම් අපේ පාසල කියන එක ගන්න පුතේ ඉන්ට් එක අපේ පාසල කියලා වෙලා තියෙන ටියුට් එක ගන්න හරි ඒක ලියා ගන්න නැත්නම් අනිත් කට්ටිය කොලේ එක ලියාගෙන හිටයි print out අරගෙන ඒක ලියා ගන්න ඈ හරි ලියා ගන්න නිවස හැරුණු විට නිවස හැරුණු විට නිවස අපට වඩාත් හුරු පුරුදු නිවස හැරුණු විට නිවස හැරුණු විට නිවස හැරුණු විට නිවස හැරුණු විට සර් අයි මුන්නම් කියන මන් දැන් සම්බන්ධ නැහැ නිවස පුතේ ක්ලාස් වල වෙලාවට සම්බන්ධ වෙන්නේ හොඳයි වල දැන් 5 වසර නෙමෙයි 6 වසර ඉන්නේ අනේ ගුරු කියන්නේ අනේ කියන්නේ පොඩි පන්ති වලගේ නැලවිලි ගුරු නෙමෙයි 6 වසරේ පස්සේ අප්ප වෙනවා හරිද ඒ නිසා ටයිම් එකට ක්ලාස් එකට එන්න හරිද හරිද ක්ලාස් එකට ටයිම් එකට සම්බන්ධ වෙන්න හරිද කියන දේ හොඳින් අහගෙන ඉන්න කියන දේවල් කරන්න දැන් ඔයාලා 5 වසරේ ළමයි නෙමෙයි මේ මානසික සම්පූර්ණ ඇඳලා දැන් 6 වසරේ හරිද ක්ලාස් එක සම්බන්ධ වෙද්දී hari velawada sambandha wenna ai kiyanne hari hari velawada sambandha wenna hari velawada weda karanna puruthu wenna sir i broke una camera ave मामा चूदा ने माइक ऑन करना है पहले में निवस हरमु विट निवस हरमु विट අපට වඩා කුරු පුරුදු පරිසරය අපේ පාසලයි අපට වඩා කුරු පුරුදු පරිසරය අපේ පාසලයි අපිට වඩා කුරු පුරුදු පරිසරය අපේ පාසලයි අපිට වඩා කුරු පුරුදු පරිසරය අපේ පාසලයි නිවස හැරුණු විට අපිට වඩා කුරු පුරුදු පරිසරය අපේ පාසලයි අපිට වඩා අපේ පාසලයි मुका
නැනගුණ දහමින් යුතු නැනගුණ දහමින් යුතු නැනගුණ දහමින් යුතු සර් කොතනද ලියන්න ඕනේ ටියුට් එක ලියා ගන්න පළවෙනි කොටසේ නැනගුණ දහමින් යුතු යහපත් පුරවැසියන් නිර්මාණය කිරීමට 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 පාසල මගින් විශාල කාර්යභාරයක් සිදු කරයි පාසල මගින් පාසල මගින් විශාල කාර්යභාරයක් සිදු කරයි ආයි කියන්න පාසල මගින් විශාල කාර්යභාරයක් කවුද මේ ලියා ගන්න බැරි ආයි කියන්න කියලා දහ පාරකට එහා කියන්නේ පාසල මගින් විශාල කාර්යභාරයක් සිදු කරයි පාසල මගින් විශාල කාර්යභාරයක් සිදු කරයි පාසල මගින් විශාල කාර්යභාරයක් සිදු කරයි පාසල යනු පාසලයන් පුද්ගලයාගේ සංවර්ධනයට පමණක් නොව පුද්ගලයාගේ සංවර්ධනයට පමණක් නොව පාසලයන් පුද්ගලයාගේ සංවර්ධනයට පමණක් නොව සමාජයේ සංවර්ධනයටද සමාජ සංවර්ධනයට පමණක් නොව සමාජ සංවර්ධනයටද
දායක වන ආයතනයකි දායක වන ආයතනයකි දායක වන ආයතනයකි සංවර්ධනයට ද දායක වන ආයතනයකි දායක වන ආයතනයකි දායක වන ආයතනයකි සර් දැන් කිව්ව ටික ලියා ගන්න ඕනේ අර අපේ පවුල අපේ පාසලේන ටියුට් එකේ ආ ආ ඔව් ඒකේ ඒකේ පුතේ සමාජශීලී සමාජිකයෙකු ලෙස සමාජශීලී සමාජිකයෙක් සමාජිකයන් සමාජශීලී සමාජිකයන් සමාජශීලී සමාජිකයන් සමාජශීලී සමාජිකයන් සර් පේන්නේ නැහනේ සර් බෝඩ් එක සර් පේන්නේ නැහැ සමාජශීලී සමාජිකයෙකු සමාජය තුළ බිහි කිරීම සඳහා අයිති යන්නක සමාජය තුළ බිහි කිරීම සඳහා අනේ පුතාලා ඔයාලා දැන් චූටි ළමයි නෙමෙයි කියන දේවල් අහගන්න එක සැරේ වගේ බැයි නම් දෙපාරක් කියවලම තමයි තුන් පාරක් කියන එක දහ පාරක් කියනකම් ඉන්න එපා හොඳේ සමාජශීලී සමාජික සමාජික දෙකින් සඳහා පාසල තුගින් පාසල තුලින් පාසල තුලින් පාසල තුලින් පාසල තුලින් පාසල තුලින් පාසල තුලින් සර් පාසල තුලින් ඔව් අර සමාජශීලී කියලා තැන ඉඳන් කියන්න පුළුවන්ද සමාජශීලී සමාජිකයන් සමාජයට ඇති කිරීම සඳහා නැත්නම් සමාජයට බිහි කිරීම සඳහා පාසල මගින් විශාල මෙහෙවරක් සිදු කරනු ලබයි. මේවරක් ඉටු කරනු ලැබෙයිද සර්? ආර්ථික පුද්ගලයෙකු ලෙස
අප සාර්ථක පුද්ගලයෙකු ලෙස සර් මට ඇහුන්නේ නැහැ සර් මේ අර ඉටු කරුණු ලැබෙගේ පස්සේ අප සාර්ථක පුද්ගලයෙකු ලෙස වීඩියෝ එක බලන්න උදේ අප සාර්ථක පුද්ගලයෙකු ලෙස අප සාර්ථක පුද්ගලයෙකු ලෙස අපසාර්ථක පුද්ගලයෙකු ලෙස අපසාර්ථක පුද්ගලයෙකු ලෙස අපසාර්ථක පුද්ගලයෙකු ලෙස සමාජයට දායාද කරන පාසල කෙරෙහි 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 මහත් අභිමානයක් සහ 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 ගෞරවයක් ඇතිවිය යුතුය ගෞරවයක් අප තුල ඇතිවිය යුතුය ගෞරවයක් අප තුල ඇතිවිය යුතුය මහත් අභිමානයක් සහ ගෞරවයක් අප තුල ඇතිවිය යුතුය මහත් අභිමානයක් සහ ගෞරවයක් අප තුල ඇතිවිය යුතුය සර් මේ යුතුය එකෙන් පස්සේ එච්චරයි පුතේ කිව්වේ හරි ගෞරවයක් ඇතිවිය යුතුය හැමෝම ලියාගත්ත නේද හරි ඊට පස්සේ පුතේ අපිට කතා කරන්න තියෙන්නේ අපේ පාසලේ ඉතිහාසය පිළිබඳව අපේ පාසලේ ඉතිහාසය අපේ පාසලේ ඉතිහාසය පිළිබඳව තමයි ඉගෙන ගන්න තියෙන්නේ අපේ පාසලේ ඉතිහාසය පිළිබඳව. එතකොට පුතේ හරිද? ඕනෑම හරිද? ඕනෑම ගමකට ඕනෑම පවුලකට ඕනෑම රටකට ඉතිහාසයක් තියෙනවා. ඈ ඉතිහාසයක් තියෙනවා. නේද? ඉතිහාසයක්.
අන්නේ ඒ වගේ පුතේ හැම පාසලකටම තියෙනවා ඉතිහාසයක්. ආ ඒතකොට පාසලක ඉතිහාසය ගත්තට පස්සේ පාසල ආරම්භ වුණේ කවද්ද? කොයි කාලවකවානුව තුලද? පාසලේ ආරම්භක විදුහල්පතිවරයාගේ නම මොකක්ද? ආ පාසලේ ආරම්භක ගුරුවරු ප්‍රමාණය කීයක් ඉඳියද? පාසලේ ආරම්භක ශිෂ්‍ය ශිෂ්‍යාවන් කීයක් ඉඳියද? ඕවා තමයි පාසලේ ඉතිහාසයටයි. ආරම්භ කරද්දී ගොඩනැගිලි කීයක් තිබුණද? මේවා තමයි පාසලේ ඉතිහාසයකට අයිති. එතකොට පුතේ ගම්මට නගරයට රටට අපෞලට ඉතිහාසයක් තියෙනවා වගේම මෙන්න මේ අපේ පාසලටත්, ඒ කියන්නේ ඔයාලා ඉන්න පාසලටත්, මම ගිය පාසලටත්, හැම පාසලකටම තියෙන ඉතිහාසයක්. අපි ඒ ඉතිහාසය ඉගෙන ගන්න ඕන. අපි පාසලේ අපි ගිය අපි යන පාසලේ අපි ඉතිහාසය පිළිබඳව ඉගෙන ගන්න ඕනි. එතකොට පුතේ අපිට මේ පාසලේ ඉතිහාසය පිළිබඳ කරුණු ඉගෙන ගන්න පුළුවන් තැන් තියෙනවා. පාසල ඉතිහාසය පිළිබඳව කරුණු ඉගෙන ගන්න පුළුවන් තැන් තියෙනවා. හරි. හැමෝගෙම ටියුන් දෙකේ මාතෘකාවක් තියෙනවද අපේ පාසලේ ඉතිහාසය කියලා? තියෙනවා සර්. ඔව් සර්. ඔව් සර්. තියෙනවා සර්. ඔව් සර්. ඔව් සර්. හරි. එහෙනම් පුතේ එතන ලියා ගන්න. අපේ පාසලේ ඉතිහාසය කියන තැනින් ලියා ගන්න. ඔබටත් ලියගන්න. ඔබටත් ඔබටත් ලියගන්න. පාසල ඉතිහාසයේ කියන ලියගන්න. ඔබටත් ඔබටත් ඔබේ පවුලටත් ඔබටත් ඔබේ පවුලටත් ඔබටත් ඔබේ පවුලටත් ඔබේ ගමටත් ඉතිහාසයක් ඔබේ ගමටත් ඉතිහාසයක් ද ආයේ කියන්නක සිත්තක් ඇඩි කැඩි හැවුනි ඔබටත් ඔබේ පාසලටත් ඔබේ ගමටත් සර් ඉසලා පාසලටද පවුලටද කිව්වේ මොකක් හරි කමක් නැහැ ලියන්න ඔබටත් ඔබේ පවුලටත් ඔබේ ගමටත් ඉතිහාසයක් ඇත්තාසේම ඉතිහාසයක් ඇත්තාසේම ඉතිහාසයක් ඇත්තාසේම සර් පැහැදිලිව ඇහුන්නේ නැහැ නේ කැඩි කැඩි ඇහුනේ ඉතිහාස වීඩියෝ එක බලන්න පුතේ ඉතිහාසයක් ඇත්තාසේම ඔබේ පාසලටත් එවැනිම ඉතිහාසයක් ඇත ඔබේ පාසලටත් එවැනිම ඉතිහාසයක් ඇත සර් ආය බලක් කියනද කැඩි කැඩි ඇහුනේ
ඔබේ පාසලටත් එවැනි ඉතිහාසයක් ඇත. ඉතිහාසය යනු ඉතිහාසය යනු ඉතිහාසය යනු අතීතේ ජීවත් වූ මිනිසුන් 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 කල කී දෑ පිළිබඳව සර් මට ඇහෙන්නේ නැහැ මට සර් ඇහෙන්නේ ඇහෙන්නේ නැහැ. ඉතිහාසය යනු අතීතයේ ජීවත් කළ කී දෑ පිළිබඳව සර් මට කටුනා අතීතයේ ජීවත් වූ මිනිසුන් කළ කී දෑ පිළිබඳව තොරතුරු සොයා බලා පැහැදිලි කිරීමය තොරතුරු සොයා බලා පැහැදිලි කිරීමය දිනුලි සහන්සා මටවත් ලියපු නෝට් එක පෙන්වන්න සර් කැම් එකට සර් දිනුලි සහන්සා නෝට් එක පෙන්වන්න නෝට් එක සම්පූර්ණයෙන් ලිව්වද කොහෙද ක්ලාස් එක වෙලාවේ ගියේ ඇවිදින්ද වතුර බොන්න වතුර බොන්න ඉතිහාසය යනු අතීතයේ මිනිසුන් කළ කී දෑ පිළිබඳව තොරතුරු සොයා බලා පැහැදිලි කිරීමයි. හරි. එතකොට පුතේ පාසලට තියෙනවා ඉතිහාසයක්. ඕනෑම පාසලකට තියෙනවා ඉතිහාසයක්. එතකොට අපිට මේ පාසලේ ඉතිහාසය පිළිබඳව අපි දැනගන්නේ කොහොමද? පාසලේ ඉතිහාසය පිළිබඳව අපි දැනගන්නේ කොහොමද? උවිඳු අද
Uvindu, go tamang video call karanna. Uvindu. Uvindu. Uvindu, katha karanna. Uvindu. Uvindu, go Uvindu. මම ඔයා මේ ක්ලාස් එක අයින් කරනවා කිසි සමාවක් නැත උවිදු ඊට කලින් මාත් එක්ක කතා කරන්න දැන් ක්ලාස් එකේ ඉන්න ළමෙක් නෙමෙයි වෙන්නේ කියලා මම විශ්වාස කරන නිසා අයින් කරනවා මෙන් ඈ ළමෙක් නම් ක්ලාස් එක සම්බන්ධ වෙච්ච කෙනෙක් නම් කතා කරන්න කරුණාකරලා උවිදු සර් යා කට් වෙලා සර් කටලාන්නේ හරි ඔහම තියනවා පුතේ හරිද ක්ලාස් වල ඔන්ලයින් වල සම්බන්ධ වෙනවා හරිද ඒව සම්බන්ධලා එන්නේ නැහැ අයින් ගලා එයා අයින් ගලා ගියාද විදු කෙනෙක් කියලා අයින් වුණාද ඔව් සර් ඔව් සර් අයින් වෙලා ආ හරි ඔව් සර් එයා අයින් වෙලා හරි එතකොට පුතේ හරි එතකොට හරි එතකොට අපි පාසලේ ඉතිහාසය ගොඩනගන්නේ කොහොමද අපිට පුළුවන් පාසලේ ඉතිහාසය ගැන ඉගෙන ගන්න කොහොමද අපි පාසලේ ඉතිහාසය ගැන ඉගෙන ගන්නේ අපිට පුතේ පාසලේ විවිධ ස්ථාන වල තියෙන සමස්ත පළවෙනි ඉතිහාසය ගැන ගන්න පාසලේ පාසලේ විවිධ ස්ථාන වල ඇති එයා ඉන්න සෝපලියන්න උන්ද ඕනේ පුතේ පාසලේ විවිධ ස්ථාන වල ඇති සමස්ත පළවෙනි පාසලේ විවිධ ස්ථාන වල තියෙන සමරු ඵලක වලින් පාසලේ විවිධ ස්ථාන වල තියෙන සමරු ඵලක වලින් පුළුවන් පුතේ අපිට පාසලේ ඉතිහාසය පිළිබඳව ඉගෙන ගන්න පාසලේ ඉතිහාසය පිළිබඳව ඉගෙන ගන්න උවිදු ජීවන්තනේ ජීවන්තන පුතේ වගේ අයින් වෙන හරි යද්‍යයින් වෙනවා ඇතියන හරි එතකොට අපිට පුළුවන් පාසලේ විවිධ ස්ථානවල තියෙන සමරු ඵලකවලින් පාසලේ ඉතිහාසය ගැන ඉගෙන ගන්න. ඔයාලා දැකලා තියෙනවා ඉස්කෝලේ විවිධ ස්ථානවල තියෙන සමරු ඵලක. ආ මෙන්න මෙයන් බහිතර පහලින් දන්නේ අර ඔන්නෝ වගේ හදපු දැන් තියෙනවා. ආ ලොකුවට හදලා තියෙන දැන් තියෙනවා දැකලා තියෙනවා ඉස්කෝලේ තියෙන සම්බන්ධ. ආ මේකේ තියෙනවා පුතේ මේකේ තියෙනවා පාසල ආරම්භුනේ කවද්ද පාසල විවෘත කරේ කවුරුන් විසින්ද ආ ඒ උදේ සමරු ඵලකවල තියෙනවා අපිට පුළුවන් පාසලේ ඉතිහාසයේ පිළිබඳව ඉගෙන ගන්න පාසලේ විවිධ ස්ථානවල තියෙන සමරු ඵලකවලින් පාසලේ විවිධ ස්ථානවල තියෙන සමරු ඵලකවලින් පාසලේ විවිධ ස්ථානවල තියෙන සමරු ඵලකවලේ පුළුවන් අපිට පාසලේ ඉතිහාසය පිළිබඳව ඉගෙන ගන්න. හරි අපි ඒක දැන් ලියමු. ඔයගලගේ මාතෘකාවක් තියෙනව නේද? ඔබේ පාසලේ ඉතිහාසය පිළිබඳ තොරතුරු සොයා ගැනීමට උපකාරී වෙන මූලාශ්‍ර කියලා. තියෙනවා සර්. හා? තියෙනවා. හරි පුතේ. හරි. ඒක ලියා ගන්න පළවෙනි තව ලකුණු දාලා ලියා ගන්න. ඒක ලියා ගන්න පළවෙනි. සර් විඳු ආයි ඇවිල්ලා. ලියාගන්න පුතේ එකේ යටතේ ලියාගන්න පාසලේ විවිධ ස්ථානවල ඇති සමරු ඵලකවලින් හරි උවිදු අපි අයින් කරමු දැන් ඉන්නේ යාට අපෝ ක්ලාස් වලට එන්න බැහැම report සර් බෝඩ් එක පේන්නේ නැහනේ හරි සර් ඔව් පළවෙනි එක ලිව්වේ අර නිවස හැරෙන විට ඒක මූලාශ්‍ර නෙමෙයිද කරේ
නැහැ. මාතෘකාව තියෙනවා ඔයගලගේ ටියුට් එකේ ඔබේ පාසලේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උපකාරී වෙන මූලාශ්‍ර කිහිපයක් පහත දැක්වේ කියලා. හරිද? හැමෝගෙම එකේ තියෙනවා නේද එහෙම ටියුට් එකේ මාතෘකාව? ඔව් සර්. සර් පහත දැක්වේ කියලා නෑනේ. ආ පහත දැක්වේ කියලා නැත්නම් හරි ඒක වලන්නේ නැහැ. එයා ගන්න පළවෙනි තරුණ ලකුණු දාලා පාසලේ විවිධ ස්ථානවල ඇති සමරු ඵලක වලින් පාසලේ විවිධ ස්ථානවල ඇති සමරු ඵලක වලින් පාසලේ විවිධ ස්ථානවල ඇති සමරු ඵලක වලින් ඒතර පුතේ ඕනෑම පාසලක තියෙනවා ගොඩක් වෙලාවට සමරු ඵලක ආ ඒ සමරු ඵලක වල තියෙනවා මොකද පාසල ආරම්භුනේ කවද්ද පාසල ආරම්භ වුණේ කවද්ද? ඒ වගේම පාසල විවෘත කරේ කවුරුන් විසින්ද? අර අන්න ඒ වගේ දේවල් තියෙනවා මේ පාසලේ සමරපල කරන අපිට ඒවතුනේ පුළුවන් පාසලේ ඉතිහාසය පිළිබඳව ඉගෙන ගන්න. පාසලේ ඉතිහාසය පිළිබඳව ඉගෙන ගන්න. නේද? හරි. සර්, ඔය බෝඩ් එකේ තියෙන එක ලියා ගන්නද? අනේ රත්තරන් පුතේ ඒක තමයි පුතේ මම මේ මෙච්චර වෙලා දැන් කට කැඩෙනකන් කිව්වේ හා ඇයි ඔයාලා තාම මොනවද ඇහෙන්නේ නැත්ත මම කියන දේ අහගෙන නෙමෙයිද ක්ලාස් එකේ ඉන්නේ අහනවා සර් සර් වෙලාවකට අපිට සිග්නල් නැති වෙනවා ආ ඒකනේ සිග්නල් ප්‍රශ්නේ නෝ එහෙම තමයි ඉතින් හරි දයාගන්න පුතේ පාසලේ විවිධ ස්ථානවල ඇති සමරු ඵලක වලින් දෙවණික ලියා ගන්න පුතේ දෙවණික ලියා ගන්න අපිට පාසල ඉතිහාසය පිළිබඳව ඉගෙන ගන්න පුළුවන් තැන්ගෙනේ අපි ලියන්නේ නේද ඈ පාසලේ ඉතිහාසය පිළිබඳව ඉගෙන ගන්න පුළුවන් තැන්ගෙන ලියන්නේ පළවෙනි එක පාසලේ විවිධ ස්ථානවල තියෙන සමරු ඵලක වලින් පුළුවන් අපිට පාසලේ ඉතිහාසය පිළිබඳව ඉගෙන ගන්න දෙවණි එක ගමේ හෝ නගරයේ ඇති පුස්තකාලවලින් ගමේ හෝ නගරයේ ඇති පුස්තකාලවලින් සෑයක වඩක අයත් කියන්න මොකද්ද ගමේ හෝ නගරයේ ඇති පුස්තකාලවලින් එතකොට පුතේ මේ ගමේ ඒ වගේම නගරයේ තියෙන පුස්තකාලවලින් ආ පුස්තකාලවල සමහර පොත් තියෙනවා ඒ ගමේ තියෙන එහෙම නැත්නම් ඒ නගරයේ තියෙන පාසලේ ඉතිහාසය පිළිබඳව කරුණු ඇතුළත් කරන ලියපු පොත්පත් තියෙනවා ඉතිහාසය පිළිබඳව කරුණු ඇතුළත් කරලා ලියපු පොත්පත් තියෙනවා හරි ලියාගෙන දෙවෙනි එක මොකද ගමේ හෝ නගරයේ ඇති පුස්තකාලවලින් තුන්වෙනි එක තමයි පුතේ විශ්‍රාමික විදුහල්පතිවරුන්ගෙන් හා විශ්‍රාමික විදුහල්පතිවරුන්ගෙන් හා සර් අයි බ්ලොක් වෙලා සර් සර් කියන්නේ වැහෙන්නේ නෑනේ සර් බ්ලොක් වෙලා තොරතුරු අසා දැන ගැනීම තොරතුරු අසා දැන ගැනීම විශ්‍රාමික විදුහල්පතිවරුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් තොරතුරු අසා දැනගෙන විශ්‍රාමික විදුහල්පතිවරුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් තොරතුරු අසා දැනගෙන
විශ්‍රාමික විදුහල්පතිවරුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් තොරතුරු අසා දැන ගැනීම. අපිට පුළුවන් පුතේ පාසල ඉතිහාසය ගැන තව ඉගෙන ගන්න. මේ මේ ඉස්කෝලේ කලින් ඉගන්නපු විදුහල්පතිවරුන්ගේ කියන්නේ කලින් ඉඳපු විදුහල්පතිවරුන්ගේ කලින් ඉඳපු ගුරුවරුන්ගෙන් තොරතුරු අසා දැනගෙන අපිට පුළුවන් පාසල ඉතිහාසය පිළිබඳව කරුණු ඉගෙන ගන්න. ඒ වගේම ආගමික ස්ථානවල නායකයන්ගෙන් තොරතුරු අසා දැන ගැනීම ආගමික සමන්ත දැන් කටුණා ආගමික ස්ථානවල නායකයන්ගෙන් ආගමික ස්ථානවල නායකයන්ගෙන් තොරතුරු අසා දැන ගැනීම ආගමික ස්ථානවල නායකයන්ගෙන් තොරතුරු අසා දැන ගැනීම ආගමික ස්ථානවල නායකයන්ගෙන් තොරතුරු අසා දැන ගැනීම ගවිදු ලියාගත්තද පුතේ? ඔව් සර්. සර් තමන්ගේ දෙමාපියන් වෙනස් පුළුවන් නේද අහගන්න? පුළුවන්. අහලා දැනගන්න පුළුවන්. අපිට පුළුවන් පුතේ ආගමික ස්ථානවල නායකයන්ගේ කියන්නේ ගමේ ඉන්න ආමුදුරුවරුන්ගෙන් ඒ වගේම හින්දු ආගමික මේ පූජකයන්ගෙන් ඒ වගේම ක්‍රිස්තියානි පූජකවරුන්ගෙන් ඒ වගේම පල්ලිවල ඉන්න මුස්ලිම් පල්ලිවල ඉන්න පූජකවරුන්ගෙන් තොරතුරු අහලා දැනගන්න පුළුවන් පාසලේ ඉතිහාසයේ ප්‍රදේශයේ තියෙන පාසලේ ඉතිහාසය පිළිබඳව අපිට තොරතුරු දැනගන්න පුළුවන් අපිට තොරතුරු දැනගන්න පුළුවන් හරි අනික ලියාගන්න පුතේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් තොරතුරු අසා දැන ගැනීම 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 සර් හතරවෙනි එක පොඩ්ඩක් කියන්නකෝ. කීවෙනි එකද? හතර. ආගමික ස්ථානවල නායකයන්ගෙන් තොරතුරු අසා දැන ගැනීම. එහෙමයි. ආගමික ස්ථානවල නායකයන්ගෙන් තොරතුරු අසා දැන ගැනීම. සර් රෙකෝඩින් එක ගෲප් එකට දානවා. ගෲප් එකට දාන්නේ නැහැ පුතේ. සමහර ආනේ අද දාන්නේ. හෙට දාන්නේ. දායි හැබැයි ලබන මේ මාසෙින් අවසන් වුණාට පස්සේ ගෲප් වලට පුතේ රෙකෝඩ් දාන්නේ නැහැ. හරිද? මේ ඔයාලට මේ මේ මාසෙ ඉඳලා sorry මේ මාසෙ ඉඳලා වෙබ්සයිට් එක තියෙනවා අපේ. වෙබ්සයිට් එකේ ඔයාලට දීලා දෙන ඇප් එකක් ඒ හරහා ඔයාලට එකෙන් වීඩියෝ බලා ගන්න පුළුවන්. පස්සේ එක ආදි ශිෂ්‍යාවන්ගේ තොරතුරු අසා දැන ගැනීම එතකොට ඒකෙන් ඒකෙන් දැන් ලින්ක් එකක් දා මේකේ දැන් තියෙනවා ලින්ක් එක එමෙ දැන් ඉස්සරහ WhatsApp එකට ලින්ක් එකක් දාන්න නැද්ද? ඔය ටික දවසකින් පුතේ ඒ group එක يعني group එක ලින්ක් දාන්නේ නැහැ. ඒ මේ website එකෙන් තව ඔබට කියන app එකෙන් තමයි ඔයාලට ලින්ක් එක ගන්න වෙන්නේ. සර් ඒකේ තියෙන අර ලින්ක් එක කියලා නිල් පාට බටන් එක මේ පන්ති තියෙන හැම දවසකම ඒකෙන් දෙන්නේ. ඔව් කියන්නේ දැන් අදැම්ම පුතේකින් එන්නේ නැහැ. හරිද? මේ තව ටික දවසකින් ඉඳලා අපි ඔයාලට දැනුවත් කරන්නම්. එතකොට ඒ හරහා තමයි එන්නේ. හරිද? හරි. ආ සර්. සර්. ඔව්. සර්.
සර් මේ වෙබ්සයිට් එකෙන් පන්ති කරද්දි මොකද දාන්න ඕනේ පැකේජ් එක Zoom පැකේජ් එකද? ඔව් Zoom පැකේජ් එක දැම්මත් හරි. Zoom පැකේජ් එක කියන්නේ වෙබ්සයිට් එක දැම්මම පස්සේ අපි ඔන් කරන link එක open වෙන්නේ Zoom පැන්නේ Zoom Zoom එකෙන් open වෙන්නේ. ආ හරි හරි සර් හරි. හරි. ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තොරතුරු අපිට පුළුවන් පුතේ එතකොට ආ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් තොරතුරු පාසලේ ඉතිහාසය පිළිබඳව ඉගෙන ගන්න. ඔයගොල්ලෝ කියන්නේ ඕල් බොයිස්ලා කියලා. දැන් එතකොට මම අපේ ඉස්කෝලේ මම 17 මධ්‍යමික 17 sorry 17 ජාතික පාසලේ ආදි ශිෂ්‍යය. එතකොට අපේ පාසලේ ඉන්න කෝණෙක් කියන පුළුවන් මාර්ගයක හම්බ වෙලා අපේ පාසලේ ඉතිහාසය ගැන මොකක් අහ ගන්න. අපේ කාලේ පාසලේ මොකක්ද සිද්ධ වුනේ? මොන වගේද පාසලේ ඒ මම ගිය කාල වකවානුව තුල මොනවද උනේ කියලා මගෙන් අහලා දැනගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඔයාලගේ පාසලේ ආදි ශිෂ්‍යවන්ගේ අයියේ එහෙම නැත්නම් අක්කේ නැත්නම් මාමේ එහෙම නැත්නම් නැන්දේ කියලා අහලා ඕගොල්ලෝ ගිය කාල වකවානුව තුලදී පාසල මොන වගේද? ගොඩනැගිලි කීයක් තිබ්බද? කවුද විදුහල්පති තියෙනවා? ගුරුවරු කී දෙනෙක් කියලා? කවුද ස්කෝලේ දුව ප්‍රධාන ශිෂ්‍ය නායකයා? කවුද ස්කෝලේ දුව ප්‍රධාන ශිෂ්‍ය නායිකාව? අපිට ඒව අහන්න පුළුවන්. තොර පුතේ අපිට පුළුවන් පාසලේ ඉතිහාසය පිළිබඳව කරුණු ඉගෙන ගත්තී. ආ පාසලේ ඉතිහාසය පිළිබඳව කරුණු ඉගෙන ගත්තී. අද මෙන්න මේ කියන කරුණු වලින් පාසලේ ඉතිහාසය පිළිබඳව ඉගෙන ගන්න. පාසල වලින්ද පාසලේ විවිධ ස්ථානවල තියෙන සමරු ඵලක වලින් ආ පාසලේ කියන පුතේ විවිධ තැන්වල සමරු ඵලක සමහර ස්කූල් වල තියෙන සමරු ඵලක ආ අර කොන්ක්‍රීට් වලින් ලොකුවට හදලා හැම දැනලා තියෙනවනේ සමහර ස්කූල් වල තියෙනවනේ මගේ ස්කූල් නම් තියෙනවා ඔයාලත් තියෙනවා තව සමහර ස්කූල් වල තියෙනවා සමහර ස්කූල් වල නැහැ ඒවැය තියෙන පුතේ මොකක්ද පාසල ආරම්භ වුණේ කවද්ද මේ පාසල විවෘත කරේ කවුරුන් විසින් ඒතර අපිට පුළුවන් ඒවයි පාසල ඉතිහාසය පිළිබඳව ඉගෙන ගන්න ඒ වගේම ගමේ හෝ නගරයේ ඇති පුස්තකාල වල ලයිබ්‍රරි ගමේ හරි නගරේ හරි තියෙන පුස්තකාල වලින් අර පුස්තකාල වලින් පුළුවන් පාසල ඉතිහාසය පිළිබඳව ඉගෙන ගන්න. එතකොට ඒ ප්‍රදේශයේ තියෙන පුස්තකාල වල ඒ ප්‍රදේශයේ තියෙන නගරේ තියෙන පුස්තකාල වල ඒ ප්‍රදේශයට අදාළ පාසලේ ඉතිහාසය පිළිබඳව කරුණු ඇතුළත් කරලා ලියපු පොත්පත් තියෙන්න පුළුවන්. අපිට ඒවා තුලින් පුළුවන් පුතේ පාසල ඉතිහාසය පිළිබඳව ඉගෙන ගන්න. ඒ වගේම විශ්වාමික විදුහල්පතිවරුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් තොරතුරු අසා දැන ගැනීම අපිට පුළුවන් තව විශ්‍රාමික විදුහල්පතිවරුන්ගෙන් පිටායෙන් ගුරුවරුන්ගෙන් විදුහල්පතිවරුන්ගෙන් පාසලේ ඉතිහාසය පිළිබඳව කරුණු අහලා දැනගන්න පුළුවන්. ඒ වගේම ආගමික ස්ථානවල නායකයන්ගෙන් තොරතුරු අසා දැන ගැනීම එතකොට ඒ ප්‍රදේශයේ ඉන්න ආගමික නායකයන්ගේ කියන්නේ පන්සල් වල ඉන්න නායක හාමුදුරුවරුන්ගේ හින්දු කෝවිල් වල ඉන්න පූජකවරුන්ගේ ක්‍රිස්තියානි පල්ලි වල ඉන්න පූජකවරුන්ගේ ඒ වගේම මුස්ලිම් පල්ලි වල ඉන්න පූජකවරුන්ගේ තොරතුරු අහන්න පුළුවන්. මේ තියෙන පාසල කවද්ද ආරම්භ වුනේ? ආමතුරුන් වහන්සේ දැන් ගොඩක් කාලෙ ඉඳලා මේ පන්සලේ වැඩ වාසය කරන්නේ ඒ හින්දා ආමතුරු දන්නේ පොඩ්ඩක් කියන්න බලන්න. මේ ඊවස පූජකවරුන්ගෙන් අහන්න පුළුවන්. ඔබතුමා දැන් මේ ප්‍රදේශයේ ඉඳලා ගොඩක් කාලෙ ඉඳලා කොහොමද මේ පාසලේ ඉතිහාසය ගැන මේ ප්‍රදේශයේ තියෙන පාසලේ ඉතිහාසය ගැන මට පොඩ්ඩක් කියන්න. ඉතින් අපිට අහන්න පුළුවන්. ඒ වගේම පුළුවන් ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අර මොන විදියට ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් තොරතුරු අහලා දැනගන්න පුළුවන්. හරි. මන් දැන් ඔයාලට පුංචි ගෙදර වැඩක් දෙන්න. හැමෝම ලබන සතියේදී තමන් යන පාසලේ ඉතිහාසය පිළිබඳව දැනගෙන ඉන්න ඕනේ. පාසල ආරම්භ වුණේ කවද්ද? තමන් යන පාසල ආරම්භ වුණේ කවද්ද? දෙයක් පාසලේ ආරම්භක විදුහල්පතිවරයාගේ නම මොකක්ද? ඔය ආච්චිලාම ඉන්නේ ආච්චිලා ගහන්න පුළුවන් ඈ. පාසලේ ආච්චි මේ පාසලේ ඉතිහාසය
රැචිලා වෙන්නේ පන්ති ගාවට. ගවිදුටේම ආන්න පුළුවන්. සර්. සර් පාසලේදීන් ලොක් සටහන් පොතේ මේ පුළුවන්ද? පුළුවන්. පාසලේ ලොක් සටහන් පොතෙන් පුළුවන්. කොයින්ද අච්චුපතු හොයාගත්තේ? සර් මටත් තියෙනවා අච්චුපත. ඔගලට අච්චුපත දුන්නද ඉස්කෝලේ? අච්චුපොත් ඕනේ නැහැ. අච්චුපොත් ඕනේ නැහැ ටියුට් දෙන්න එකට තමයි. පාසලේ ආරම්භක විදුහල්පතිතුමාගේ නම. ඊට පස්සේ ආරම්භක ගුරුවරු කී දෙනෙක් ඉඳියද? පාසලේ ආරම්භක ගුරුවරු ප්‍රමාණය. පාසලේ ආරම්භක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රමාණය. පාසලේ ආරම්භක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රමාණය. සර් ආයි කියන්න. සර් ලොක් සර් සිග්නල් නැහැ සර්. සර් කඩි කඩි යන්නේ ආයි කියන්නකෝ. සර්ට සිග්නල් නැහැ. වෙනම් පොතක ලියාගෙන එන්න. වෙන කොලයකද සර්? ලියන පොතේ ලියන පොත කියලා එකක් නෑ පුතේ ඔයාලට ටියුට් එකේ ගැහුවට කමන්නේ නැද්ද? ආ කොලේක ලියලා ටියුට් එකේ ස්ටේපල් කට්ට ගැහුවට කමන්නේ නැද්ද? කමන්නේ නැහැ. හරි. ඔන්නෝටික ලියාගෙන ඉන්න පුතේ සියලු දෙනාම ආ පාසල ආරම්භුනේ කවද්ද? ආරම්භක විදුහල්පතිවරයාගේ නම මොකක්ද? ඊට පස්සේ ආරම්භක ගුරුවරු කී දෙනෙක් ඉඳියද? ආරම්භක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රමාණය කීයද? හරි. සියලු දෙනාම ලියාගෙන ඉන්න. හරි. එහෙනම් පුතේ අදට මම මෙතනින් ක්ලාස් එක අවසන් කරනවා. අපි ආපහු හම්බ වෙන්නේ ලබන සතියේ අඟහරුවාදා 5:30. iPhone. 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 iPhone